ටැක්සියට තෙල් ගහන්න නැවතු. බහලා බලමුද තෙල් කීයද ගණන් කියලා මේ. බඩු මොකුත් නැහැ කන්න. ලුණු විතරයි තියෙන්නේ. එංගලක ஒரு மல்லி சிங்கள மல்லி தான் எங்களுக்கு ஹெல்ப் செய்துருக்கு. இந்த சாப்பாட்டுக்குரிய சாமான்கள் எல்லாம் கொண்டு தந்துருக்கு. ப்ளீஸ் थैंक यू वेरी मच. ப்ளீஸ். ஐ போவான். සෞදි අරාබියට මාර සීතලයි. මාර සීතලයි කියන්නේ පට්ටම සීතලයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම බලන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලා මගේ වීඩියෝ වලට හරි මගේ channel එකට හරි අලුත් නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා bell icon එකත් ඔබලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඔයාලා මේක බලන්න Facebook එකෙන් නම් උඩ තියෙන link එකෙන් මගේ YouTube channel එකට ගිහිල්ලා ඒකත් subscribe කරලා ඒකෙන් බලන්න කියලා මම ඉල්ලනවා. මගේ Facebook page එකත් follow කරන්න. ඉතින් ලංකාවේ මිනිස්සු කියන්නේ මිනිහෙට කරදරයක් වුණාම මේ මිනිස්සයාගේ ජාති ආගම් කුල මල බේද හොයපු මිනිස්සු නෙමෙයි. මම දන්න මම ආදරය කරන ශ්‍රී ලංකාව ජාති ආගම් කුල බේද හොයන්න නැතුව තමයි මිනිස්සුන්ට උදව් කරේ. ඉතින් මට ආරංචියක් ආවා ජෙද්දා ඉඳන් රියාද් වලට. ඒ කියන්නේ ගොඩක් දුරයි කිලෝමීටර් 1000ක් විතර ළඟයි. ඒ වගේ දුරක් ගෙවාගෙන ලංකාවට යන්න ආපු අයියලා 3 දෙනෙක් කරගන්න දෙයක් නැතුව මේ රියාද් වල කාමරයකට එලා හිර වෙලා ඉන්නවා කන්නත් නැතුව මුකුත් නැතුව කියලා නත්තල් මාසේ මිනිසුන්ට උදව් කරන්න හොඳම මාසයක්. දැන් ආපහු එයාපෝට් වහලා දිනවා ඒක හින්දා මම කල්පනා කරා මේ නත්තල් මාසේ කාට හරි උදව්වක් කරන්න ඕනේ කියලා ආපහු. ඉතින් පඩිත් ආවා මම එදා වගේම ඔයාලා එදා වීඩියෝ එක බලනවා නම් එදා වගේම සුපර් මාකට් එකට ගිහිල්ලා බරු ටිකක් ගත්තා. බරු ටිකක් අරන් දැන් මම යන්න හදන්නේ. මේ දින මම ගත්ත බරු ටික. ඉතින් සුපුරුදු විදිහටම එදා වගේම ටැක්සියක් කතා කරලා අපි ඉක්මන ටැම් මොකද රයිවෙන් ලම් වෙලා තියෙන්නේ. රයිවෙන් ලම් වෙලා කියන්නේ මේ දවස්වල සීතල හින්දා සාමාන්‍ය හවස 4 5 වෙද්දී අවුව බැහැලා යනවා. ඒකින්ද කරුවල එන්න කලින් අපි ඉක්මන ටැම්. right ටැක්සිය කල්ලා ගත්තා Uber එකටත් වැඩිය අඩුවෙන් ගාන අඩුවෙන් ඒකින්ද එක මිනිට් ඔක් පාකිස්තාන් කෙනෙක් බඩු ටිකක් දාගෙන හරි බරුටික පටව ගත්තා. යනවා එයාලට මාසෙකට විතර කන්න බඩු අරගෙන තියෙන්නේ. ඉතින් නත්තල් මාසෙනේ. නත්තල් තිබුණත් නැතත් අපි මිනිස්සුන්ට බඩ කින්න තියන්න හොඳ නැහැ. අපි එතෙන්ට ගිහිම වැඩි විස්තර කතා කරමු. යන් ඉක්මනට. हिंदी मालूम नहीं भाई अरबिक मालूम है मालूम नहीं पिक्चर नो कम हां माय पिक्चर नो कम हाय हाउ आर यू हाय गाइस यू आर फ्रॉम पाकिस्तान या आई एम फ्रॉम पाकिस्तान දෙමෙ හේ ඉන්න ගොඩක් අයට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බෑ මට දෙච්චර බෑ My English is slowly, slowly. Slowly, like me. Yeah. this one guy, where are you from? He's from Pakistan. Lahore. Yeah. Are you? I'm from Sri Lanka. Good. Nice for me. Are the people very nice? Are the too much still food or too much people? this is guys mashallah very nice hindi baat karega ye aadmi bahut acha aadmi hai mashallah isne bahut food liya logon ke liye gareebon ke liye allah pak isko aur zyada de mashallah this is very nice people mata terne de ya ki mendra kaam godak ara yanawa me api hondai kiyala itin e ola urdu thama yalage pradhana bhashawa pakistane urdu ne no pakistan urdu thama එයාට ගොඩක් පාකිස්තානයට හින්දි පුළුවන් උරුදු පුළුවන් අරබික් පුළුවන් ත්‍රි ලැන්ග්වේජ් හා උරුදු අරබික් හින්දි මාළු ඉංග්‍රීසිත් පුළුවන් ඉංග්‍රීසිත් සෝඩා සෝඩා මාළුමේ ලස්සන පල්ලියක් තියෙනවා වලට පේනවද අරබික් කරි හින්දි හරි පුළුවන් වුණා නම් හැමෝම එක්ක හොඳටම කතා කරන්න තිබ්බයි ඒත් මම අතාරින්නේ නැහැ කොහොම හරි කතා කරනවා ලොකුම දුක තමයි තමිල් බැරි එක. ඉතින් මේ අපි යන තැන අයියලා කවුරුත් සිංහල දන්නේ
ඉතින් සිංහල බැරෙයින්ද මං හරි අමාරුවෙන් යාළුව කන්ටැක්ට් කරගත්තෙත් ගෙදර ඉන්න මගේ තමිල් දන්න යාළුවෙට කියලා කතා කරලා කතා කරලා තමයි මං කන්ටැක්ට් කරගත්තේ අපි ගිහිල්ලා කොහොම හරි යාළුවට කතා කරලා බරු ටික දීලා කතා කරමු ඔයාලට පාර දිගේ පේනවද ලංකාවේ ගස් කපනකොට මෙයාලා ගස් වවනවා සීතල කාලේ ආපු ගමන් එයාලා ගස් හිටවලා ඒවට වතුර ලයින් යවලා පේනවද ඔයාලට ඒ වගේ මෙයාලා ගස් වලට ආදරේ ලංකාවේ වගේ හැමතැනම ගස් කපලා නාස්ති කරලා මෙයා කරන්නේ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ගස් හිටවලා රට ලස්සන කරන්න. ඉතින් සෞදි අරාබිය ගැන අපි ඇත්තටම අහලා තියෙනවා ගොඩක් දේවල් ලංකාවේදී මෙහෙට එද්දී අපි ගොඩක් බයෙන් ආවේ. ඒ වුණාට ඇත්තටම සෞදි අරාබිය ගැන හොඳ රටක්. ඉතින් අපි ගොඩක් නරක දේවල් අහනවා මෙහි ගැන. ඒකට හේතුව මොකද්ද කියලා මං වෙනම වීඩියෝ එකකින් වෙනම වීඩියෝ එකකින් මම කතා කරන්නම්. ඒ සාරාංශයක් විදිහට කියනවා නම් මිනිස්සු දුක් විඳින්නේ ලංකාවේ තියෙන ඒජන්සි හින්දා විතරයි. නැතුව මේ රටේ අවුලක් හින්දා නෙමෙයි. ඉතින් ඒජන්සි වලින් රවට්ටලා පොඩි පඩියට එවනවා මෙහෙට මිනිස්සුම නැත්තම් ගෘහසේවයට එවනවා. ඒ වගේ දේවල් වලදී ඉතින් ලංකාවේ මිනිස්සුන්ට පඩි නැතුව කන්න නැතුව අසරණ වෙනවා. ඉතින් හොඳ කම්පැනි එකකට ආවොත් ඔයාලට සෞදි අරාබියේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා මේ හොඳට ජීවත් වෙන හොඳ කම්පැනි වලට අවිල්ලා. ඉතින් හවුස්මේඩ් වගේ ඇවිල්ලා නැත්තම් කිසිම නමක් ගමක් නැති කම්පැනි වලට ඇවිල්ලා අනාථ වෙච්ච මිනිස්සු තමයි හැමදාම අපිට දුක කියන්නේ. ඒත් ඇත්තටම මට හම් වෙලා තියෙනවා මෙහි ඉන්න මිනිස්සු දන්නවා සෞදි අරාබියේ ඕනේ තරම් හොඳින් ජීවත් වෙන හොඳ පඩියක් හොයන හොඳ මිනිස්සු හොඳට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම මම නම් සෞදි අරාබියට කැමතියි. තව දෙයක් කියන්න ඕනේ. මෙහි මිනිස්සු අපෙන් ආගම ජාති ඇහුවේ නැහැ කවදාවත්. ඇහුවේ රට මොකද්ද කියලා විතරයි. ඒ දෙයට මම මෙහෙ ගරු කරනවා ගොඩක්. අපි මුලින්ම රට ආදරය කරමු. අපි ඉස්සරහට යන ගම ඉතුරු ටික කතා කරමු. ටැක්සියට තෙල් ගහන්න නැවතුම්. බැලලා බලමුද තෙල් කීයද ගණන් කියලා මෙහෙ. කිට්නා ඉස් ෆුල් ටැංක්. Real full tank. Real 55 full tank. How many liter? Kitna liter? Liter. Liter. 45 liter. Yeah. Liter 45ක්. Real 55ට ගන්නවා කියන්නේ රුපියල් 2500ක්. රුපියල් 2500ක් කරට full tank ගහන්න පුළුවන් මේ වාහනේට. 40 liter 45ක්. पाकिस्तान पंजाब पंजाब वेयर इज योर कैप योर कैप अरे अरे भाजी बड़े यानी भैन फॉलोअर ने लाइक ने यानी बड़ा फेमस है Very cold, no? Yeah, today. Okay, I've got the bathroom. 45 liter. Sorry. How much? Halas? Full time? ෆුල් ටැංක් අදුනා රියල් 64ක ලීටර් 45ක් රුපියල් 4000කට අඩුවෙන් ෆුල් ටැංක් ගහන්න පුළුවන් මේ කාර් එකට සෞදි අරාබි අම්මෝ මේ ෂෙඩ් ළඟ අනිවාර්යයෙන්ම තියෙනවා ටයර් සර්විස් සෙන්ටර් ඊට පස්සේ කාර් වොෂින් ඊට පස්සේ සුපර් මාකට් එකක් හැමදේම අනිවාර්යෙන් පෙට්‍රල් ෂෙඩ් එක ළඟ තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඔයාලට මතකනේ මං අර කලින් දවසක් ඇවිල්ලා අර ප්‍රෙෂර් ඉන්න අතකුයි කකුලකුයි පණ නැති අයියා කෙනෙක්ට උදව් කරලා ගියා. ඉතින් එයාපෝට් ආව ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට ඇරලා නැති හින්දා ටුවරිස්ට්ලාට විතරනේ තාම ලංකාවේ එයාපෝට් ඇරලා තියෙන්නේ.
ඉතින් එයාට තවත් මෙහෙ ඉන්න වෙලා දිගටම මම අදත් එයාට පොඩ්ඩක් දවස් දෙක තුනකට හරි කන්න පුළුවන් විදිහට බරු ටිකක් ගෙනාවා අපි යාට දීලා ඉක්මනට යමු මොකද රෑ වෙලා තියෙන්නේ ට්‍රැෆික් මේ දවස්වල සීතල හින්දා මිනිස්සු ගොඩක් එළියට එන හින්දා ගොඩක් ට්‍රැෆික් ලුණු එකක් තියෙනවා තුන පහ බඩු ටිකකුත් ඇති අයි මේක පුළුවන් විදියට බරු ටිකක් ගෙනාවා මේ බලන්න මේ ළඟට තාම ඉදිරියලා තියෙන්නේ
अरे अंतिम देवनी स्थान आवा बरुटी का अरगने अना राइस भाई साहब फाइव मिनट ओके ඉතින් මට සිංහල පුළුවන් එයාලට තමිල් පුළුවන් එකම ලංකාවේ අවුලක් නැහැ ඉතින් අපි අතුලට ගිහින් කතා කරමු බඩු සංගින්න ඉඳලා කැමරාවල් ලයන්න අමාරුයි අතුලකට යන්න තියෙනවා හරි ආ කුරුණෑගල මඩකලපු අම්පාර මඩකලපු how much this room? How much you pay? 900. 1 month? Yes. 1 month 900. One people going. Still not. Embassy flight. Embassy flight? Yes. Expensive? Yeah. You don't have money? Five people or four people? Four. Okay. Yeah, look. We have to let Ava. This row? This one. Hi. हरि रूम अतुले इन्ने कथा की ना इन कटे जिदाइना रिहाल दपू एयरपोर्ट वहाबूंदा दें अन्न बेर इन्नवा इधाला दीन टिकट गंड साल इतराई खंड मुकुदेला मगे इट कल इंकेंटे जिद इन अल मरा अड़गर अज्जा गुड कुदाकोर जिद वाले इन कट्टीट यह फोटो टीक मैं दाँ दें या तो भाई मत मेकोल्लो कंटाक्ट कर लुंडे मल्ल मेम कट्टिया किन्नवा गील पुडा बला इध मंग इकट गार अदावाई इधन मम्मी पुलवाम की तिगेनावा मैं हाल अरवे तीनवा यगोल सत्या खरी विभाग ने खंड पुलवाम बेई मुखल दिखल टिकट गना साल तुनो गुडा कसर ने इधं मेवा गीता गुडका इन्नवा मेह इवागे रिया दवट नेतु गुड दूर खाता हर पड़ना
මෙතන තියෙන දුක්ම සීන් එක තමයි බයාලා කන්නේ රොටි දවස් 15ක් තිස්සේ කුබුස් කකා තමයි ඉන්නේ කුබුස් කියන්නේ රොටි දෙකයි දවසටම කන්නේ ඉතින් මෙයාලා මේ විදිහට මාස ගණන් මේ අසරණ කරත් එයාලා කන්න නැතුව තමයි මේ දුක් විඳින්නේ දැන් මෙයාලා වැඩි සැප இல்லන්නේ නැහැ මේ විදිහට අසරණ මිනිස්සුට එයාපෝට් අරින්න නැතුව ටුවරිස්ලාට එයාපෝට් අරලා ලොකු වැරද්දක් තමයි කරන්නේ ඉතින් අපේ රජය අවන්නේ කොහොමද අප මම මට පුළුවන් විදිහට උදව් කරා එනම් තව දවසකින් හම්බ වෙනකම් ඔබට ජය